සුබම සුබෝ දෑසනක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්බිතාතේ දුවේ පුතේ ඔබ මාත් එක්ක රැඳිලා ඉන්නේ ඔබේම දයාබර නාලිකාවත් එක්ක සිත FM 103.1. ඉතින් අද දවස මතක් කරගත්තොත් ජූනි මාසේ 19 වෙනි සිකුරාදා සත්‍යන්තයට ඇවිල්ලා ඉන්න මේ මොහොතේදී මම කැමති ඊයේ ඔබත් එක්ක වෙදාගත්ත ඒ පුංචි මෙනෙහි කිරීම තවත් චුට්ටක් ඉස්සරහට අරගෙන යන්නට. මම ඊයේ කතා කරා BJ නැමැති ඔබේ ජීවිතය, ඒ ජීවිතය තුළ තියෙන ඒ පොටෙන්ෂියල්ස්, කැපැසිටි, තියෙන හැකියාවන් සම්භාරය ගැන, ඒ වගේම ඒ BJට අවශ්‍ය කරන සරුපස ගැන කතා කරා. ඒ කියන්නේ ඒ සරුපස කියලා කියන්නේ අපි ජීවත් වෙන පරිසරය කියන එක. අන්න ඒ පරිසරය තුළ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ ආශ්‍රය කරන්නේ කොයි වගේ පුද්ගලයන්වද? ඔබ ආශ්‍රය කරන්නේ ඔබට ශක්තියක් වෙන්නට පුළුවන්, පන්නරයක් දෙන්නට පුළුවන්, ඔබව තල්ලු කරගෙන ඉස්සරහට යන්නට පුළුවන්, ඔබට ලොකු අතක් දෙන්නට පුළුවන්, මෙන්න මේ වගේ පුද්ගලයන්වද? එහෙමත් නැත්නම් ඔබ ආශ්‍රය කරන්නේ ඔබට වඩා පල්ලැහැ ගති පැවතුම් තියෙන, ඔබට වඩා ඒ වගේම හර හැම වෙලාවෙම නෙගටිවිටීස් නිකන් හැම වෙලාවෙම අයහපත අනිත් අයගේ උපදූප මෙන්න මේ වගේ කතා කරන අයත් එක්කද ඔබ ආශ්‍රය කරන්නේ? ඔබ හොයලා බලන්න, සමහර අය ඉන්නවා ඔබ ජීවත් වෙන තත්වයෙන් ඔබව ඒ අයගේ ආශ්‍රය තුළ ඔබව පල්ලැහැට තමයි වැටෙන්නේ. නමුත් හොඳට විශ්ලේෂණය කරලා බලන්න ඔබ අවට ඉන්න අය කවුද, ඒ පුද්ගලයෝ කවුද, ඒ සහෝදර සහෝදරියෝ කවුද, යාළු යහළුවෝ කවුද, වැඩිපුර ඔබ ඔබේ දවස ඔබ ගත කරන්නේ කොයි වගේ අයත් එක්කද, මොන වගේ ෆෝන් කන්වර්සේෂන්ස් ඔබට තියෙන්නේ, හොඳ ගැන කතා කරන්නද, යහපත ගැන කතා කරන්නද, නැත්නම් උපදූප කතා කරන්නද? මෙන්න මේ වගේ ඔබ හොඳට හොයලා බලලා විශ්ලේෂණය කරලා ඔබ පත් වෙන්න එක්තරා තැනකට ඔබට උදව් උපකාර කරන්න පුළුවන්, ඔබට ඉහළින් ඉන්න අයව ආශ්‍රය කරන්න. ඔබට ඉහළින් ඉන්න අයව ආශ්‍රය කරද්දී මොකද දැනද වෙන්නේ? ඔබත් නොදනුවත්ව අන්න ඒ ඉහළ තත්ත්වයට ඔබවත් එස වෙනවා. එන්නේ ඉහළ தත්ත්වයට යන්නටත් ඒ වගේම තවත් ඒතකොට ඒ අය තවත් ඉහළට යනකොට ඔබට තවත් ඉහළට යන්න පුළුවන් වෙයි. එහෙමනම් එවැනි මානසිකත්වයක් තුළ ජීවිතේ ජයග්‍රහණය කරා යන්නට අද දවසේදී මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ජයම ජය රැඳින අපිත් එක්ක ආයුබෝවන් සෙත්.